தேவநம்பியத்திஸ்ஸ காலே அதப்பு பன்சல ஏ பன்சல் ஏ பன்சலட்ட மே தின உசாவி உசாவி இன்டீரியம் ஓடரேக மே ஓடரேக்கு பேதலிவ கியனவா மெத்தன கீழ டமிழ் நேஷனலிஸ்டிக் பொலிட்டீஷியன்ஸ்ல உகோஷண கரணும் மே பன்சல் ஆயங்கரணும்னு கீழ அவருது தெதாக்க இசல்ல அதப்பு பன்சலக்க தென் ஆயங்கரணும்னு கீழ கியனும் முகத மேக அப்பே நிஜபூமிய කියලා තමයි ගොලන් කියන්නේ හරිද? ඒතකොට උසාවිය නියෝගයක් තියෙනවා පන්සලට වන්දනා උද්ඝෝෂණය කරන අයිතිය අපේ කියනකොට රයිට් ඒක ඕගලන් අයිතිය. හැබැයි ඒ අයිතිය පන්සලෙන් එයා ගිහිල්ලා තියාගන්න පන්සලට වන්දනාවට එන අයට හිරියර කරන්න එපා කියලා. හැබැයි ඒම උසාවි නියෝගේ තියෙද්දි දැන් සුමාන දෙකකට අපි ඔක්කොම මේ ස්පොට් එකේ හිටියා මෙතන මාත් එක්ක ඉන්න යාළුවා එතන හිටපු අය. ඇවිල්ලා දැන් එන කට්ටියක් එනවා වන්දනාවට යන්න අර බැරියස් මේව කළා ටෑ ගාලා මමත් බය වුණා මම වාහනේ බැස්සෙත් නැහැ මං හිතා මුං ගායි කියලා ඒ වගේ තත්වයක් ඒ වගේ මානසිකත්වයක් තියාගෙන ඉන්න දේශපාලන නායකයෝ තමයි දෙමළ අය මේගොල්ලන් වටුකෝට්ටේ වල 1976 දී චෙල්වනායකම් බ්ලාගේ පක්ෂයේ TULF මේ කණ්ඩායම ඔක්කොම එකට හිටියේ දා ටැමිල් යුනයිටඩ් ලිබරේෂන් ෆ්‍රන්ට් කියලා මේගොල්ලන් තමයි කිව්වේ අපිට වෙනම පාලනයක් ඕන කියලා ඒ වෙනම රටක් ඕන කියලා කන්සෙප්ට් එක යාපනයේ තරුණයන්ගේ ඔළුවට දැම්මේ මේ අය ඒ ප්‍රකාශ කරපු ඒ ප්‍රකාශය අද අයින් කරාගත්තද මේගොල්ලන් අද අයින් කරාගෙනද ඉල්ලා අස් කරාගෙනද නැහැ ඒ ප්‍රකාශය තමයි ඉස්ලාම ඒව කරන්න කියන රනිල් වික්‍රමසිංහ මැතිතුමනි මේගොල්ලන්ගෙන් ආන්නේ ඉස්ලාම මේගොල්ලන් මේ සෙපරේට් ලෑන්ඩ් කියන මේ වටුකෝට රෙසලූෂන් එක ප්‍රකාශ කරන්න කියන පබ්ලික්ලි අපි දැන් එතනින් නෑ කියලා දෙමළ ජනතාවට කිය. එහෙම කිව්වොත් හෙට මේගොල්ලන්ට ඡන්ද නැතු වේයි. ඒව කරන්න කියන මිනිසු දැන් ඔයා අපි නායකෙක් නම් මිනිසුන්ට කැමති දේ නෙමෙයි අපි කියන්න ඕනේ. මිනිස්සු ආණ්ඩ කැමති දේ නෙමෙයි මේක අම්බේ ඩොක්ටර් අම්බේත්කර් කිය මගේ වැඩ ඇවිල්ලා මිනිසුන්ට ආණ්ඩ මොකද්ද කැමති ඒක කියන එක නෙමෙයි කෝකද අරි not fight for your right fight for what is right හරිද ඒක තමයි එයා කිව්වේ ඉතින් ඒ ප්‍රකාශය තාම තියන් ඉන්නවා හැබැයි ඕගලන් දන්නවද දන්නේ නැහැ 1976 දී අපේ ගමේ ඉඳලා කිලෝමීටර් දෙකක් පන්නාගම් කියන ගම තමයි මේ ප්‍රකාශ මේ වටුකෝටේ ප්‍රකාශයෙන් තමයි දෙමළ තරුණිය පෙළඹුණේ. හරිද? උන් දන්නේ නැහැ මොකද්ද ප්‍රශ්නේ කියලාවත්. ඇත්තටම. හරිද? හැබැයි ආවුද අරගෙන ගියා. දැන් අපේ ගෙදර ගියේ කාට දන්නේ නැහැ. මට මේ මුං ඉගෙන ගන්න දුන්නේ අවුරුදු 137ක් කියලා. මුං හැබැයි මට කිව්වා කැම්පස් ස්ටෑන්ඩර්ඩයිසේෂන් එකක් තියෙනවා. අපිට දෙමළ භාෂාවෙන් මේක එක්සෑම් කරනවා නම් මාක්ස් 15ක් වැඩිපුර අරන් වරෙන් කියලා මුං කියලා මේ අය අපේ ඉගෙනීම තහනම් කරලා තියෙනවා වරෙන් අපි සරන් කරමු කියලා අපේ එකත් ගියා. අපේ එකා දන්නේ නැහැ. මේ ආයුධ දීපේ එක අපිට අවුරුදු 137ක් ඉගෙන ගන්න දුන්නේ නැහැ කියන එක. ඇත්තටම. හරිද? වරෙන් අපේ කෝවිල් අල්ලගත්තා අපි සරන් කරමු කියලා ගියා. හැබැයි අපේ එකා දන්නේ නැහැ. මුං 1956 වෙනකන් අපිට කෝවිල් ඇතුළට යන්න දුන්නේ නැහැ කියලා. හරිද? ඒ වගේ කණ්ඩායමක් තමයි ඕක මේ ඔය 76 ප්‍රකාශ කරේ. එදා වටුකෝට්ටේ වල චෙල්වනායකම් ඊළම් ප්‍රකාශ කරනකොට චෙල්වනායකම්ගේ දුව සුසීලා බැඳලා හිටපු ඒජේ විල්සන් ඇල්ෆ්‍රඩ් ජෙරඩ් නම් විල්සන් ජාර්ජ් ජයවර්ධන මැතිතුමාගේ කන්ස්ටිටියුෂනල් ඇඩ්වයිස් එයා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන තැන එයා තමයි ඒ ඩ්‍රාෆ්ට් වැඩ ටික කරේ. එතකොට කොහොමද මේ කණ්ඩායම් දෙකම වැඩ කරපු විදිය? අද අපිට ජාතිවාදී ඇවිල්ලා පතුරන විග්නේශ්වරන් කියන තක්කඩි දේශපාලඥයා බැඳලා ඉන්නේ වාසුදේව නානයක්කාරගේ දුව එයාගේ පුතා බැඳලා ඉන්නේ. හරිද? බැඳීම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයායි සුමන්දරන්ගේ පුතා බැඳලා ඉන්නේ සිංහල කෙල්ලෙක්ව. හරිද? එතකොට ඒ අය තමයි සුදුසු ඇවිල්ලා අපිට කියන්න මල්ලි මේ සිංහල අය නරක නැහැ. උන්ට අපි ආශ්‍රය කරොත් උන් දුවලා හරි අපිට දෙනවා කියලා කිය එහෙම කිව්වොත් කොහමද? ඒ නැහැ ඇත්තට මේක මේ වචන වැරදි දන්නේ නැහැ. උන්ට අපි ආශ්‍රය කරුවොත් ඒ මිනිස්සු දැනගත්තොත් අපි 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 අපිට දුවලා හරි දෙන්නේ ඒ ලෑස්ති කියලා. එහෙම කිව්වනම් අද ওই ප්‍රශ්න. හැබැයි මෙතන ඒ වගේ වැඩ කරාගෙන අතන්ට ඇවිල්ලා විග්නේශ්වරන් කියන ප්‍රභාකරන් තමයි අපේ මා වීරයා. අපිව මුන් ගැව්වා. 83 අපිට මේව කරා. 81 මේව කරා. 78 මේව කරා. අපිත් ගාන්න ඕනේ. අපිත් ආයුධ ගන්නවා. නැවත ගන්නවා කියලා. කවදාවත් මුන් ආයුධයක් අල්ලලා තියනවා දන්නේ නැහැ. අම්මා අපේ ගෙවල් වල තමයි ගිහිල්ලා මිනිස්සු නිකාම මැරුණේ. නැවත මේ වැඩේ කරන්න දෙන්නම නැහැ අපි. ඇත්තටම උතුරේ තාමත් ඒ ආයුධයක් ගන්න පරිසරයේ තියෙනවා. අර මම අන්තිම මේ ජෙනරල්ගේ මීටින් එකේ කියපු කතාවේ අන්තිම ටික තමයි. එහෙම වෙන්නේ නැති වෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ.